ජනාධිපතිවරයා අපි හිතනවා මේ රටට වැදගත් ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න හදන්නේ තවදුරටත් මිලිටරි විශ්වවිද්‍යාලයක් හැටියටද එහෙම නැත්නම් සිවිල් ශිෂ්‍යයින්ට අයත් විශ්වවිද්‍යාලයක් හැටියටද කියන තීරණාත්මක ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නට ඕන. මිලිටරි එකේ කෑල්ලයි සිවිල් ශිෂ්‍යයෝ ඉන්න කෑල්ලයි අරගෙන මේක තවත් අවුල් ජාලාවක් බවට පත් කරන්න දෙන්න බෑ. ජනාධිපතිවරයාගේ අරමුණ මිලිටරි විශ්වවිද්‍යාලය ශක්තිමත් කිරීම නම් ඔහුට යන්න පාරක් තියෙනවා. මොකද 1979-80 කාලෙදී හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල තමන්ගේ අන්තිම කැමැති පත්‍රයෙන් කඳවල වලව්වත් ඒ අවර තියෙන අක්කර 48ක භූමි භාගයත් ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ කැඩෙට් නිලධාරීන් සඳහා උසස් අධ්‍යාපනයට ඒ භූමි භාගයයි නිශ්චල චංචල් දීප ලබා දෙනකොට ඔහුට අරමුණක් තිබුණා. අන්තිම කැමැති පත්‍රයේ අරමුණ සඳහන් වෙනවා. ඒ වගේම 1981 අංක 68 දරන මේ ආරක්ෂක අභ්‍යාස ආයතන පනතෙත් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ඒ කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනයේ පටන් ගත්තේ මොකටද කියලා. 81 අංක 68 පනතේ ඒ වගේම ඒකේ සංශෝධනයක් තියෙනවා 88 අංක 27 පනත. ඒ වගේම 2007 සංශෝධිත පනත. ඒ පනත් තුනෙන්ම එය එල්ල වෙලා තිබෙන්නේ අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න කැඩට් නිලධාරියන් සඳහා යම් කිසි ආකාරයක උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒකට ජාතික ජනබලවේගයවත් අපේ රටේ ජනතාවත් විරුද්ධ වෙන්නේ නැහැ. හමුදාවට අධ්‍යාපනයක් ලබා දීම. හමුදාවට ඩිප්ලෝමා උපාධි පශ්චාත් උපාධි ලබා දීලා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ කටයුතු තවදුරටත් විශේෂඥභාවයක් සහිතවගේ ඉදිරියට ගෙන යන්නට අපේ විරෝධතාවයක් නැහැ. එහෙමනම් ජනාධිපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ මිලිටරි අභිලාෂයේ සහිතව දිනු කරන්නට ඕනි. එහෙම නැත්නම් ඔහු කියන්නට ඕන තමන්ගේ අරමුණ මොකද්ද කියලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්. ඒතොර මේ දොන්නම් දොන් සිමන්නම් සිමන් දෙකක් බෑ. මේ දෙක පටලවා ගත්තොත් එහෙම අපේ රටේ හමුදාවට අධ්‍යාපනය ලබා දෙන්න තිබෙන තරත් විනාශ කරනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වයත් විනාශ කරනවා. ඒ නිසා අපි හිතනවා උසස් අධ්‍යාපනය සම්බන්ධ සංශෝධන කිරීමේදී එය නිකම්ම තමන්ගේ ඔළුවට ආපු සිතුවිලි මත කාගෙන්වත් උපදෙස් අරගන්න නැතුව කරන උද්දච්ච තීන්දුව මත කරන්නට බෑ. ඒක මාසකින් දෙකකින් ප්‍රතිඵල දෙන්න දෙන එකක් නෙමෙයි. සමහර විට එහි ආදීනව වසර ගණනාවකින් අපට අත්විඳින සිදුවෙන දේවල්. සෝ අපි හිතනවා හැම තීන්දුවක්ම ගන්නකොට කරනු ලබන ක්‍රමවේදය කාබනික පොහොර ක්‍රියාත්මක කරත රසායනික පොහොර ආනයන නවත්තන්න තීන්දුව කරනකොට හරි නැත්නම් ඒ වගේ සහල් වලට ගැසට් එකක් ගන්නකොට හරි ගත්ත විදිහට ඒ ගත්ත ක්‍රමවේදයටම ජනාධිපතිවරයාට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහෙම තීන්දුව ගන්නට බැහැ. ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජනය කරන මේ රටේ විශේෂඥයින්ගෙන් අධ්‍යාපනඥයින්ගෙන් උපදෙස් අහලා ඒ පිළිබඳ යම් කතිකාවක් කරලා තමයි මම හිතන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළත් 78 අංක 16 දරන පනතට යම් සංශෝධනයක් ගේන්න ඕන. කොහොම වුණත් මේ සංශෝධනය හරහා කිසිසේත්ම කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම් පතට අප විසින් එල්ල කරන ලද විරෝධයට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කළ යුතු වන්නේ ඉදිරිපත් කළ තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වහාම ඉවත් කරගන්නට ඕන. 78 අංක 16 දරන පනතේ සංශෝධන කරන්නට වුමනා නම් ඒක යම් කිසි ආකාරයක ශාස්ත්‍රාලීය සහ මහජනතාවගේ කතිකාවටට බඳුන් කරලා තමයි ඒ සංශෝධන කළ යුතු වන්නේ.